අයියාලුනි ඉතින් අද පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ සසි bro YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ Google Translate කියන app එක ගැන පොඩි review එකක්. ඉතින් මේ app එක ඔයගොල්ලන්ට එදින්දා ජීවිතේදී හමු වෙන භාෂාව ඔයාලට කැමති භාෂාවකට පරිවර්තනය කරගැනීමට උපකාර වෙනවා. ඉතින් ඔයාලට මේක Play Store එකෙන් install කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම install කරගෙන තියෙන නිසා මම app එක open කරගන්න. ඉතින් ඔයාලට first time open කරන කෙනෙකුට නම් මේ වගේ බලාගන්න පුළුවන් කමක් නැහැ. ඔයාලට setup කියලා එකක් වැටේ. ඒකෙන් ඔයා finished කියලා දීලා ඔයාලට මේ app එකට log in වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ ඔයාලට අවශ්‍ය භාෂාව select කරගන්න පුළුවන්. මේ වම් පැත්තෙන් ඔයාලට පරිවර්තනය කරගන්න ඕනේ භාෂාව සිලෙක්ට් කරන්න. ඊට පස්සේ වාට එක පරිවර්තනය වෙන්න ඕනේ භාෂාව මේ දකුණු පැත්තේ සිලෙක්ට් කරගන්න. ඉතින් මං සිංහලෙන් මොනවාරි ටයිප් කරන්න ඕනේ සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න මට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ පැන්සල අයිකන් එක ක්ලික් කළා හරි මේ වොයිස් අයිකන් එක ක්ලික් කළා හරි වාට භාෂාව ට්‍රාන්ස්ලේට් එහෙම නැත්නම් පරිවර්තනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ පැන්සල අයිකන් එක ක්ලික් කළා මොනවා හරි තියෙනවා. ඉතින් මම මේකේ ටයිප් කරගන්නම් මට බඩගිනි කියලා. ඔයාලා පේන ඇති මෙතන ඉංග්‍රීසි වලින් ටයිප් වෙලා තියෙනවා. ඉතින් මං ඊතලයක සලකුණු ක්ලික් කළා. ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ ඉංග්‍රීසි කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකයි මේ වොයිස් සලකුණ තියෙනවා. ඉතින් ඒ ක්ලික් කළා ඔයාලට මේකේ ඉංග්‍රීසි වාක්‍ය මේ ට්‍රාන්ස්ලේට් එකෙන්ම කියනවා ඔයාලට අහන් ඉන්න පුළුවන්. ඉතින් මං ඔයාලට ක්ලික් කළා පෙන්නන්නම්. I'm hungry. ඔයාට ඇහෙන්නේ ඒ I'm hungry කියන එක මේ ට්‍රාන්ස්ලේට් ඇප් එකෙන් කියවුවා. ඉතින් ඔයාලට මෙතන මේ කොටු දෙක අයිකන් එක ක්ලික් කළා මේ කොපි කරගෙන ඔයාට අවශ්‍ය තැනකට පේස්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඩොට් තුනක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ක්ලික් කළා ඔයාට මේක ෂෙයා කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ ඇප් එක ගැන සරල අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් මේ ඇප් එකෙන් ට්‍රාන්ස්ලේට් කරගන්න අනිවාර්යෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඔයාගේ මොබයිල් ඩේටා ඔන් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ සිංහල කියන කැටගරි එකට මේකේ තියෙන භාෂා වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒ භාෂා වර්ග ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ට්‍රාන්ස්ලේට් කරන එකත් එහෙමයි. ඉතින් ඔයාලට අවශ්‍ය භාෂාව මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ඇප් එක ගැන සරල අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා ඉන්න හිතනවා නම් ලයික් කරන්න. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕන නම් මාව subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ අලුත්ම වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. ඉතින් තවත් දවසක හොඳ අලුත් වීඩියෝකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.